අද නේද ඔබතේ මම ඔයගලන්ට 10 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම දැන් උගන්වන්න හදන්නේ මේ පාඩම කියන්නේ people කියලා. ඔයගලගේ textbook එකත් ළඟට ගන්න. මේ people කියන පාඩම අපි හොඳට අධ්‍යයනය කරමු. ඉතින් ඉස්සෙල්ලා මම කවුද කියලා ඔයගලන්ට කියන්නම්කෝ. මම ගුරු සේවයේ අවුරුදු 30ක් විතර අධ්‍යක්ෂින් තියෙන ජාතික පාසල්වල උගන්වා ඇති ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වන ගුරුවරයෙක්. දැනට ජාතික පාසලක වැඩ කරනවා. ඉතින් මම කිරේ විශ්වාසය දබමින් දිගටම මා සමග රැඳී හිටින මම ඔබට අවශ්‍ය මේ textbook එකේ තියෙන සියලු පාඩම් කරන අතර ඒ වගේම ඔබට අවශ්‍ය term test papers සියල්ල ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඒන්ස ආරාධනා කරනවා මා සමග ඔබ රැඳී සිටින්න කියලා. අපි බලමු පළවෙනි පාඩම මොකද්ද කියලා people. මේ people කියන මේ පාඩම මම ඔයගලන්ට ලිව්වා මට මෙතන පැහැදිලි කරනකොට ඔයගලන්ට පේන්නේ නැති නිසා මම බෝඩ් එකේ ලියලා තියෙන්නේ මේ බලමු මේ people කියන පාඩමේ people කියන්නේ මොකද්ද කියුවේ පුතේ අපි ප්‍රසිද්ධ වචනයක්නේ මිනිසුන්ට කියන්නේ මේ නාම පදයේ අගට s නැති වුණාට මේක බහුවචනයක් my මිනිස්සු කියන තේරුම තමයි තියෙන්නේ මිනිසා කියන තේරුම නෙමෙයි මිනිසා කියන එක නෙමෙයි මිනිස්සු කියන එකෙන්ද මේක බහුවචනයක් බව මතක තියාගන්න children කියන වචනේත් බහුවචනයක්නේ එයාගට s නැති වුණාට අන්න ඒ වගේ එකක් තමයි මේක බලමු මේ රෝල් ප්ලේ එකේ මේ ඩයලොග් එකේ කවුද ඉන්නේ කියලා. මෙතන ඉන්නවා අන්කල් ඇන්ජිලෝ කියලා කෙනෙක්. ඒ වගේම මිතිනි කියලා ළමෙක් ඉන්නවා, ක්ෂිනි කියලා ළමෙක් ඉන්නවා. ওই තුන් දෙනා අතර වෙන සංවාදයක් තමයි මෙතන ඔයගලන්ට දකින්න පුළුවන් වෙන්නේ. අන්කල් ඇන්ජිලෝ කියනවා "Hello children, how are you?" "Hello ළමයි, කොහොමද ඉතින්? How are you?" එතන මිතිනි කියනවා "Hello uncle, we are fine. How are you?" කියලා වහා අපි හොඳින් ඉන්නවා නම් කියන්නේ we are fine කියලානේ අපිට කරදරයක් නෑ අපි හොඳින් ඉන්නවා කියන එකයි thanks එහෙම වට thanks ඉෂිනි කියන එක ගමන uncle you seems to have changed seem uncle you seem ඔයා වාගේ පෙනෙනවා have changed ඔයා වෙනස් වෙලා වගේ පෙනෙන්නේ seem කියලා කියන්නේ යමක් වාගේ පෙනෙනවා කියන එකට දුවේ පුතේ වාගේ පෙනෙනවා have change කියන්නේ වෙනස් වෙලායි තියෙන්නේ අන්කල් ඔයා වෙනස් වෙලායි ඉන්නේ මොකෝ දන්නේ have කියන්නේ තියනවා ඉන්නවා කියන එකයි change කියන්නේ වෙනස් වෙලා ඒ කියන්නේ මේක මේ present perfect වාක්‍යයක් මේ තියෙන්නේ යමක් කරලා තියනවා කියලා කියන්නේ දැන් මම ගිහිල්ලා තියනවා කියන්නේ i have gone මම උයලා තියනවා කියන්නේ i have cooked cook නෙමෙයි ඒක ed එකතු කරන්න ඕන past participle එකයි එන්න ඕන මෙතනත් past participle එක තියෙන්නේ එතන අන්කල් ඇන්ජලෝ කියනවා really ඇත්තටම how කොහොමද මං වෙනස් වෙලා තියෙන්නේ කියන එක යන්නේ මිතිනි කියනවා you don't have your beard anymore කොහොමද දැන් ඔයාගේ beard එක නැහැනේ beard කියන්නේ මේ කම්මුලේ වැවෙන රැවුලට කම්මුලේ වැවෙන රැවුලට තමයි beard කියන්නේ වැවෙන රැවුල ඒ තමයි දැන් අපි මොස්ටැෂ් කියලා කියන අපිට ඉදිරියේ දෙනවා මේ උඩු රැවුලට දැන් මේ කියන්නේ බියර්ඩ් එනිමෝ කියන්නේ තව දුරටත් නැහනේ එතකොට what happened මිතිනි මහන මොකද උනේ what happened රැවුල ඔරුව අරන් කියලාද නැහැ එහෙම වෙන්නේ නැහනේ නේද අන්කල් ඇන්ජලෝ කියනවා I decided මම තීරණය කළාලු තීරණය කරනවා තමයි decide කියන්නේ පුතේ තීරණය කරනවා මම මේක present tense එකේ ලිව්වේ මේක කියන්නේ මම තීරණය කළා කියලා I decided to shave it off shave කරන්න තීරණය කළා ඒක shave කරනවා කියලා කියන්නේ ඇවුල කපලා දානවාට අයින් කරලා දානවා you have changed ඔය වෙන වෙලා වෙනස් වෙලානේ to කියන්නේ අල්තයන්ට you have changed too ඔය ඔයගොල්ලොත් වෙනස් වෙලා කියන්නේ කොයි කියන්නේ ඔයත් වෙනස් වෙලානේ you now have loan දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ have තියෙන්නේ loan wavy hair wavy hair එකක් කියන්නේ මෙහෙම වැනෙන සුළු hair එකක් අපි ඉදිරියේදී pictures වලින් කරනවා wave කියන්නේ වැනෙනවා කියන එකයි රළ මෙන් යනවා කියන එකයි wave කියන්නේ තරංගයටනේ ඔයාට wavy hair එකක් නේ දැන් තියෙන්නේ it looks very nice ඒක පෙනුම නම් shock කදිමයි එතකොට ඉෂිනි කියනවා thank you uncle thank you uncle but I like straight hair ඒ වුණාට මොකද කියන්නේ but I like ඒ වුණාට මං කැමති straight hair වල straight කියලා කියන්නේ කෙලින්ම තියෙන hair වලට ඒ කියන්නේ වැලි වැටිලා නැති
curl වෙලා නැති straight කියන්නේ කෙලින් කියන එක. දැන් අපි ඉතින් ඒක ගැන තුරු පෙන්නනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. I like straight hair like mithini. මේ mithiniට තියෙනවා වගේ straight hair වලට තමයි මං කැමති. එතකොට mithini කියන්නේ මොකක්ද කියලා බලන්නකො. But I don't like my hair. දැන් තමන්ට තියෙන එකට තමන් කැමති නැහැ. එයා කියනවා ඔන්න මන්නම් කැමති නෑ ස්ට්‍රේට් ඔය. කියන්නේ මෙයින් අදහස් වෙන්නේ මිතිනෙට තියෙන්නේ ස්ට්‍රේට් එයා කියලා. I like straight hair like mithini. දැන් මෙතන ඉසිනි කියනවා මම කැමති ස්ට්‍රේට් හෙයා වලට like mithini කියලා. මිතිනිගේ වගේ තියෙන. එයින් අදහස් වෙන්නේ මිතිනට තියෙන්නේ ස්ට්‍රේට් හෙයා කියන එක. හැබැයි මිතිනි කියනවා but I don't like my hair. මං එහෙමට මගේ කොණ්ඩෙට කැමති නැහැලු. I wish I had wavy hair. මං ප්‍රාර්ථනා කරනවලු මට තිබුණා නම් wavy hair එකක්. Like yours, ඔයාට වගේ වේවි හැ එකක් මට තිබුණා නම් දැන් මේ දෙන්නගේ කොණ්ඩ දෙක මාරු කරගන්නයි වෙන්නේ ඔය කියන විදියට නේද? එහෙනම් පුළුවන් ද බලමු. අන්කල් ඇන්ජලෝ එතන කියනවා why not mithini? ඇයි නැත්තේ mithini? You have beautiful, ඔයාට ලස්සන straight black hair එකක් තියෙනවනේ හොඳට කෙලින් තියෙන black hair එකක් තියෙනවනේ. කළු කොණ්ඩයක් තියෙන්නේ. Who is this gentleman uncle? ඒ අතරතුර මොකද කරන්නේ? මෙයා ගන්නවා මේ මිතිනි අරගන්නවා මෙතන තියෙනවා within bracket තුල දුවේ පුතේ මිතිනි picks up photograph from the coffee table කියලා. මිතිනි picks up කියන්නේ මෙහෙම අතර ගන්නවා photograph එකක්. අරන් අහනවා who is this gentleman uncle? gentleman කියන්නේ දුවේ පුතේ මහත්යට. මහත්මයා කවුද කියලා අහනවා. මේ මහත්යා කවුද? මේ මහත්මයා කවුද? who is this gentleman uncle? එතකොට අන්කල් ඇන්ජලෝ කියනවා he is very tall he is my new boss. යා තමයි this කියන්නේ වෙන්නේ my new boss මගේ අලුත් boss මගේ අලුත් ප්‍රධානියා Mr. රවිරාජන්. අලුත් boss කවුද? Mr. රවිරාජන් අන්කල් කියන්නේ. එතකොට මිතිනි කියනවා he is very tall. එයා ගොඩක් tall කෙනෙක්. tall කියන්නේ උසයි and fair කියලා කියන්නේ තලෙලලුයි. අලුත් නෑ සුදුත් නෑ. In complexion කියන්නේ හමේ පැහැයට දුවේ පුතේ. complexion කියන්නේ හමේ පැහැය. මම මතක තියාගන්න. එතකොට black in complexion, fair in complexion, ඔය විදිහට කියන්න පුළුවන් white in complexion, ඔය විදිහට වෙනස් කරන්න පුළුවන්. fair කියන්නේ තල ඉලුළු පාටයි. in complexion හමේ පැහැය. isn't he? එහෙම නෙමෙයිද? එතකොට uncle Angelo කියන yes. ඔව් ඔව්. He is about 180 centimeters in height. Oh, he is කියන්නේ ඔහු වෙනවා about පමණ. about කියන්නේ මෙතන පමණ කියන එකට 180 centimeters. centimeter 180ක් විතර වෙනවා in height කියන්නේ දුවේ පුතෝන් මතක තියාගන්න ඕන වචනයක් මේ පාඩමේදී. උස ප්‍රමාණයට. උසට නෙමෙයි උස කියන්නේ height. height කියන්නේ උස ප්‍රමාණයට noun එක. හරි? ඔන්න මතක තියාගන්න. එතකොට ඉසිනි කියනවා he looks to be middle age. යාගේ පෙනුම නම් look කියන්නේ පේනවා කියන එකයි. දැන් seem කියන්නේ වාගේ පෙනෙනවා look කියන්නේ පෙනෙනවා. ඔහුගේ පෙනුම වෙන්නේ to be වෙන්නේ middle age කෙනෙක්. middle කියන්නේ මැද කියන එක. middle age කියන්නේ මෙතන මැදි වයසේ පුද්ගලයෙක් කියන්නේ වයසනේ. එයා මැදි වයසේ පුද්ගලයෙක් and well built. හැබැයි හොඳට ඇඟපත හැදිච්ච කෙනෙක්. well built කියන්නේ ඒකයි. හොඳින් අතපය ඇදිලා හොඳ කඩවසම් පෙනුමක් තියෙන කෙනෙකුට well built කියලා කියනවා අපි. එතකොට මිතිනි කියනවා look he has beard like you did. බලන්න he has beard. එයාට beard එකක් තියෙනවා like you. you කියන්නේ මෙතන uncle ද කියන්නේ. ඔයාට වගේ ඔයාට තිබුණා වගේ හොඳ beard එකක් තියෙනවා. his hair looks very thick. එයාගේ hair කියන්නේ කොණ්ඩේනේ. looks very thick. thick කියන්නේ දුවේ පුතේ ඝනයි කියන එක. හොඳට ඝනට වැඩිලා තියෙනවා. තුනීවට නෙමෙයි. ඝනට and black. කළු කොණ්ඩයක් තියෙනවා. හොඳට ඝනට වැඩිච්ච කළු කොණ්ඩයක් තියෙනවා මිස්ටර් රවිරාජන්ට. දැන් මේ තොරතුරු ටික අපිට වැදගත් වෙනවා දුවේ පුතේ ඊළඟ ඇක්ටිවිටි එක ෆිල් කරන්න. එතන මම මෙතන ඊට මාදි නිසා මෙතන ලිව්වා අන්කල් ඇන්ජලෝ ආයි කියනවා that's right. අන්න හරි. ඒ කියන්නේ ඒක අරයක් යූප් එක හරි. thick and black hair එකක් තියෙනවා. That's right and he has pointed nose. ඒ වගේම යාට දැන් අපි නහය වර්ග කීපයක් ගැන විස්තර කරනවා අපි මේ පාඩමේදී. ඒතර pointed nose කියන්නේ උල්ලු නහයක් තියෙනවා. ඒ වගේම and sharp eyes.
තියුණු ඇස් තියෙනවා sharp කියන දේ පුතේ තියුණු කියන එකයි තියුණු ඇස් තියෙනවා which which කියන්නේ මොන makes him ඒකෙන් මොන මොකක්ද ඒ නහය මේ ඇස් which makes him ඒකෙන් යාව හදනවලු look very pleasant pleasant කියන්නේ ප්‍රසන්න කියන එකයි ප්‍රසන්න ප්‍රසන්න පෙනුමක් ඔහුට ලබා දෙනවා මේ තියෙන sharp eyes ඒ වගේම pointed nose ඒ නිසා Although එහෙම වුණත් ඔය ඔච්චර දේවල් තිබුණත් ලස්සනට කඩවසම් විදිහට although කියන්නේ what කියන එකයි what එහෙම වුණත් he is my boss මගේ බොසා වුණත් මගේ ලොක්කා වුණත් he is very nice man එයා හරිම nice කෙනෙක් කදිම පුද්ගලෙක් හොඳම පුද්ගලෙක් කියන අදහස කියන්නේ මෙච්චර ලස්සනට මේවා අංගපස්සඟ පිළිගලා තිබුණත් එයා මගේ බොස් වුණත් he is a nice man නියම මිනිහෙක් කියන එකයි යමහත්තේ කියන එකයි ඔන්න අදාසෙන අපේ නියම ලොක්කෙක් කියන එකයි. හොඳයි අපි දැන් බලමු අපේ ඇක්ටිවිටි එක කරන්න ඊළඟට. දැන් දුවේ පුතේ අපි බලමු අපි දැන් පළවෙනි පිටුව කරානේ දෙවෙනි පිටුවේ තියෙන page 2 එකේ තියෙන ඇක්ටිවිටි 1 එක. මෙන්න මේ ඇක්ටිවිටි එක අපි කරන්න බලමු. ඊට පස්සේ අපි මේ ඩයලොග් එකෙන් තමයි ඒක කරන්න වෙන්නේ. රයිටින් එකක් තියෙන්නේ මේ ඇක්ටිවිටි මාලාවෙම මුලින්ම මේ අපිට තියෙනවා write true T දාන්න ඕන O false F මේ ප්‍රකාශන වල මේ ප්‍රකාශනයේ හරිනම් true වෙනුවට T දාන්න true කියන්නේ ඇත්ත කියන එකනේ සත්‍යයි කියන එකයි false කියන්නේ වැරදි මුසාවක් කියන එකයි එතකොට වැරදි නම් F දාන්න මේ ප්‍රකාශන හරිනම් T දාන්න බලමු අපි මේ කියලා තියෙනවා කොහොමද කියලා Uncle Angelo looks the same same කියන්නේ සමානයි කියන එකයි Uncle Angelo ගේ look එක same look සමාන look වලට ඔයගොල්ලන්ගේ මේ text book එකේ බලන්න dialogue එක පටන් ගන්නකොටම තියෙනවා Hello children how are you Hello uncle you are fine thanks ඉෂිනි කියනවා තුන්වෙනි පේළියේ Uncle you seems to have changed ඔයා පෙනුම නම් වෙනස් වෙලා කියලා ඒ කියන්නේ වෙනස් වෙලානේ අර beard එකේම නැහැ කියලා කිව්වානේ ඒ හින්දා මේ ප්‍රකාශය same කියන සමානයි ඒ හින්දා මේක false එකක් වැරදි ප්‍රකාශනය වැරදි Mr. Rajan has a beard. Mr. Rajan is Uncle Angelo's boss. He has a beard. He has a beard. Look, he has a beard like you. Dig. He has a beard. Mr. Rajan has a beard. True. ඒ වගේම ඉෂිනි හැ ෂෝට් එක. ඉෂිනිට තියෙනවලු ෂෝට් එක. දැන් බලමු මේ ප්‍රකාශය. ඉෂිනිට තියෙන්නේ දුවේ පුතේ බලන්න. ඉෂිනි thank you uncle but i like straight hair like mithini. මම කැමති ස්ට්‍රේට් හැ වලටලු මිතිනිගේ වගේ. ඔයගොල්ලන් කොතරම් බලන්න. එතකොට පැහැදිලිව පේනවා. ඊට මිතිනි කියනවා but i don't like my hair. දැන් මෙතනින් කියන්නේ ඉෂිනි කියනවා i like straight hair. මං කැමති ස්ට්‍රේට් හැ වලටලු like mithinis ඒ කියන්නේ straight hair වලට තමයි එයා කැමති like mithinis ඊට පස්සේ mithini කියනවා i don't like my hair අනේ මම මගේ hair වලට කැමති නැහැ i wish i had wavy hair like you මට තියෙනවා නම් wavy hair like you ඒ කියන්නේ ඉෂින්ට තියෙන්නේ wavy hair ඒ කියන්නේ දුවේ පුතේ මිෂිනි hair short hair කියන එක false වැරදි ආයි මෙතන කියනවා mithini likes to have wavy hair mithini කැමතිලු wavy hair ගන්න mithini කියනවානේ I wish I had baby hair like you කියලා මෙන්න මෙතන තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මම කැමති කියන එක ඉෂිනි කැමති කියන එක ඒක හරි. ඔව්. එතන true. ඊට පස්සේ මිතිනි has straight black hair. මිතිනිට තියනවලු straight black hair. බලන්න ඉෂිනි කියනවා thank you uncle but i like straight hair like mithini. මං ආසයිලු straight එයා වලට ලයික් මිතිනිස් එයින් අදහස් වෙන්නේ මිතිනිට තියෙන්නේ ස්ට්‍රේට් හැයා කියන එකයි මිතිනි හැස් ස්ට්‍රේට් බ්ලැක් හැයා කියන එක කියනවා ස්ට්‍රේට් හැයා කියලා හැබැයි තියෙන්නේ බ්ලැක් කියන වචනේ නෑ අන්න ඒ නිසා දැන් මෙතන කියනවා why not uncle you have beautiful why not mithini you have beautiful straight black hair එතන කියවෙනව නේද ස්ට්‍රේට් බ්ලැක් හැයා කියලා Why not mithini you have mithinta tiyenne mokakda e pothe athara straight black hair eka true athanima kiyanna amari mul prakashanen eke black kiyana wacane ne ekaṭa meke api kala avasanay
ඊළඟට තියෙනවා බුදුවේ පුතේ මේකේ 2 එක විදිහට fill in the following table. මෙන්න මේ table එක පුරවන්නලු මේ පොතේ තියෙනවා මෙතන activity 1 එකේ part 2 එකේ තියෙනවා මෙන්න මේක fill කරන්න. මේක දෙනවා fill in the following table පුරවන්න මේ table එක using කියන්නේ පාවිච්චි කරමින් the information කියන්නේ තොරතුරු වලට. තොරතුරු වලට මෙන්න මේ තොරතුරු ටික පාවිච්චි කරලා you gather කියන්නේ එකතු කර ගන්නවට. Gather කියන්නේ එකතු කර ගන්නවා. එකතු කර ගන්නවා. About ගැන Mr. Rajan from the role play. මේ Mr. Rajan ගැන රාජන් මහත්තයා ගැන ඔයගොල්ලෝ ලබාගත් තොරතුරු ටික අරන් මෙන්න මේක පුරවන්නලු. මෙතන නේම් එක තියෙනවා මිස්ටර් අවිරාජන් කියලා ටයිප් ෆීචර්ස් කියන්නේ දුවේ පුතේ අංගවලට ටයිප් කියන්නේ ආකාරය කියන එකනේ ආකාරය අංග කියන එක ඩීටේල් කියන්නේ විස්තරවලට මෙන්න මේ විස්තර ටික පුරවන්න ඕන මොනවද බලමු අපි මේ වචන කියන්නේ ඒජ් කියන එක දුලපතර දන්නවා වයස බොඩි කියලා කියන්නේ මෙතන ශරීරයයි කියන්නේ ශරීරයේ හැදිලා තියෙන විදිය හොඳට හැදිලාද නැද්ද කියන එක ශරීරය කම්ප්ලෙක්ෂන් කියන්නේ හැමේ පැහැය මම මුලිනුත් කිව්වා අමේ පැහැය height කියන්නේ උස ප්‍රමාණය nose කියන්නේ නහය ඒ කියන්නේ ආකාර මොනවද pointed flat ද ඒවා අපි ඉදිරියට ගෙන යන තියෙනවා face කියන්නේ ආකාරය දැන් face එකේ තියෙනවා දුවේ පුතේ අපි විස්තර කරන්න මේ වගේ මේ තියෙන්නේ round face එකක්ද long face එකක්ද දිග face එකක්ද ඒ කියන්නේ දිග කියන්නේ මේ මෑකරලක් වගේ දිග කියන එක නෙමෙයි සාමාන්‍යයෙන් දික්කෝ කියන අදහස හැයා කියන්නේ කොණ්ඩය තියෙන විදිය, ඉසකෙස් තියෙන විදිය, වෙන අදර්ස් කියන්නේ වෙනත් ලක්ෂණ තියෙනවා නම් අපිට දාන්න පුළුවන්. දැන් අපි බලමු මෙයාගේ ඒජ් එක අපිට දීලා තියෙනවද? ඒජ් එකේ හරිම ප්‍රමාණය දීලා නැහැ. හැබැයි තියෙනවා මෙතන ඩයලොග් එකේ අර ෆොටෝ එක ගත්තට පස්සේ එයා කියනවා මිඩල් ඒජ් කියලා. මේ බලන්න. එයාගේ පෙනුම මොකද්ද? මිඩල් ඒජ් කියලා තියෙනවා. එහෙනම් අපිට වයසට දාන්න පුළුවන් මිඩල් ඒජ් කියලා. මිඩල් ඒජ් නැතු වයස ප්‍රමාණයක් දීලා නැහැ. බොඩි එකේ දීලා තියෙනවා පුතේ ඔයගොල්ලෝ කියවල බලන්න මේ හරිය තියෙනවා එයා බෙල් බිල්ඩ් කියලා මේ තියෙන බෙල් බිල්ඩ් ඇඟ හැදිලා තියෙනවා හොඳට බෙල් බිල්ඩ් ඒ වගේම කම්ප්ලෙක්ෂන් එකේ තියෙනවා දුවේ පුතේ ඔයගොල්ලෝ හැල බලන්න හැමේ පැහැයට කියන ෆෙයා කියලා වචනයක් තියෙනවා මේ බලන්න he is very tall and fair එතකොට කම්ප්ලෙක්ෂන් එක ෆෙයා තලෙලෙලුයි හයිට් එක තියෙනවා උස ප්‍රමාණය මෙයා කොච්චර උස ප්‍රමාණයක් තියෙන කෙනෙක් කියලා දීලා තියෙනවාද මේ තියෙන්නේ about 180 centimeters in height 180 තියෙනවා උස ප්‍රමාණය cm තියෙනවා ඒ වගේම centimeters in height ඒ වගේම nose එක එයාට කියලා තියෙනවා මේ තියෙන්නේ nose එක ගැන තියෙනවා pointed nose කියලා උල්ලු නාහයක් තියෙන pointed nose. දැන් face එක ගැන මේ වගේ විශේෂයෙන් කියලා නැහැ. face එක නම් අපිට round face එකක්ද, long face එකක්ද එහෙම කියලා නැහැ. ඒ නිසා අපි ඒක නොදායිමු. ඊට පස්සේ අපිට hair කියලා, hair එකේ මෙහා කියලා තියෙනවා pointed nose and sharp eyes තියෙනවා විශේෂ ලක්ෂණට. ඒ වගේම very thick and black hair තියෙනවා වගේ. hair looks very thick and black. එතකොට අපිට ඒක දාන්න පුළුවන් hair very thick and black එක දාන්න පුළුවන් අද ලක්ෂණ වලට එයාගේ තියෙනවා හරිම ෆ්ලැසන් කියලා තියෙනවා sharp eyes කියලා තියෙනවා ඒ ඕන එකක් දාන්න පුළුවන් එයාට sharp eyes තියෙනවා sharp eyes ඒ වගේම ෆ්ලැසන් කෙනෙක් ප්‍රසන්න පුද්ගලයෙක් ඒ වගේ දැන් මෙතන අපිට ගලප ගන්න පුළුවන් හොඳ වචන තියෙනවා ප්‍රසන් කෙනෙක් දැන් අපිට ෆේස් එක නම් දාන දුවේ පුතේ විශේෂ රවුම්ද ලොන්ඩ් කියලා දක්වලා නැහැ ඒ නිසා අපිට විශේෂයෙන් දක්වන්න බෑ දැන් ඔයගලන්ට ඊළඟට තව ඇක්ටිවිටි එකක් තියෙනවා කරන්න give a similar description similar කියන්නේ සමාන කියන එකයි give a similar description සමාන විස්තරයක් දෙන්නලු of yourself ඔබ ගැන using the above format මේ පහත ඉහත ආකෘතිය පාවිච්චි කරලා using භාවිත කරමින් above කියන්නේ ඉහත මේ ඉහත ආකෘතිය පාවිච්චි කරලා ඔබ ගැන මීට සමාන
විදිහට විස්තරයක් දෙන්නලු. ඔකලන්ට පුළුවන් මේක කියලා. තමන් ගැනම දැන් මෙතෙක් කල් තමන් ගැන විස්තරයක් කරේ නෑ නේද? මම කොයි කෙනෙක්ද කියලා මගේ මූණේ හැටි, නහයේ හැටි, ඇස්වල හැටි නේද? කොහොමද බොඩි එක හැදිලා තියෙන්නේ? ඒජ් එක මොකද්ද? මේ වගේ ඒජ් එක කිව්වත් මෙච්චර විස්තරයක් දීලා නෑනේ. ඔයාගේම නම ලියලා ඔයාගේම විස්තර ටික ලියන්න පුළුවන්. ඒජ් එක, බොඩි එක, කම්ප්ලෙක්ෂන් එක දාලා මේ වගේ විස්තරයක් ලියන්න පුළුවන්. අන්න ඒ ඇක්ටිවිටි එක කරන්න. එතකොට අපිට ඉදිරියට වැදගත් වෙනවා ගොඩාක් මේ ඉතුරු පාඩම් කරගෙන යන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.